සතිය කැවෑමෙන් සිනමා ටෝකිස් එක ඔබ එකතු වෙන්නේ. ඔබ දැනටම දන්නවා අමුත්‍යක් අපේ මැදිරියට ඇවිල්ලා ඉන්නවා. බොහොම කාර්යබහුල කාලසටහනක් මැද්දේ ඇය අපේ මැදිරියට ආවේ. ඇය කවුද කියලා ඔබ දන්නවා. නමුත් ඇය ගැන කතා කරන්න අපිට බොහෝ දේවල් තියෙනවා. ඔබත් නොදන්න මාත් නොදන්න බොහෝ දේවල් තියෙනවා ඇයගෙන් දැනගන්න. අයබෝන් දිනිති කොහොමද? අයබෝන් හොඳයි, ගොඩක් හොඳයි. මේ දවස්වල ජීවිතයේ ගෙවන විදිහ ගැන කියන්න කිව්වොත් මම ඒකට කතා කරන්නත් කැමති නෑ. ඉච්චටම් කාර්යබහුලයි. කාර්යබහුලයි සෑහෙන. මොකද මගේ ටෙලිනාට්‍ය හතරක් මේ දවස්වල ෂූටින් යනවා. මම ඒ ෆ්ලයින් වලින් මේ දවස්වල මට පොඩක් ශ්‍රී ලංකන් එයාලයින්ස් ඇත්තටම මගේ කම්පැනි එක මම ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕන. මට නෝපේ ලීව් මට දීලා තියෙනවා මගේ වැට්ටික් කරගන්න. ඉතින් මගේ ගොඩක් සපෝටිව්, වෙරි සපෝටිව් මගේ කම්පැනි එක. ඒ නිසා මම සමහර දවස්වලට මම උදේ නැගිටලා ගෙදර එනකොට ඊළඟ එකට මට කෝල් කරනවා ඒඩි මම ගන්න. ඒ වගේ ලොකු බිසි ඉතින් මේ දවස් ටිකට. ඉතින් ආශාවරි චිත්‍රපටයත් එක්කනේ මේ දිනිතිගේ නම ටිකක් වැඩියෙන් කියවුනේ. තිල්නැට්ටින්දම නෙමෙයි. මොකද හෙලවුඩේට වටින්නේ ආශාවරි. ආශාවරිට එන්න කලින් අපිට දිනිතිගේ ඉතිහාසයක් තියෙනවා සිනමාවට. ඒක අපිට මගහැරලා යන්න බෑ කවදාවත්. ඒක ටිකක් හොඳ ඉතිහාසයක්, ලොකු ඉතිහාසයක්. අශෝක හඳගමයන් එක්ක අක්ෂරයේ හිටියේ ඔබ. අක්ෂරයට කලින් ඔබ හඳගමයන් එක්ක වැඩ කරා. ඒ සම්බන්ධයෙන් ඔබට අත්දැකීම් තියෙනවා හඳගමෙන් හැසිරෙන විදිහ ගැන. අපි ඒ ගැන අද රටට කියමු. ගියලා ආශාවරි එනකන් එමු. ඔව්, මගේ පළවෙනි නිර්මාණය මම කැමරාවක් ඉස්සරහා මූණ දෙන්නේ අශෝක හඳගමගේ අංකල් එක්ක. අංකල් තමයි ඩිරෙක්ට් කරන්නේ. මගේ මුල්ම මගේ නිර්මාණය වුණේ අයියලෝ එකෙන්. අපි කරා ලෝක කම්කරු දිනය වෙනුවෙන් කරපු ළමා ළමා දිනය වෙනුවෙන් කරේ අයියලෝ එකෙන් කරේ. ඒකට මම තමයි එකේ මේන් රෝල් එක කරේ ડોකියුමන්ටරි එකක්. ඒකේ මම අංකල් එක වැඩ කරේ මුලින්ම. එතෙන්දී මට මුලින්ම අංකල් කිව්වේ මේ කැමරාව ඉස්සරහා රඟපාන්න යන්න එපා, කැමරාවට අහු වෙනවා. ඒ නිසා ඔයා හිතන්න එපා ඔයා රඟපානවා කියලා. ඔයා මෙන්න මේක තමයි ඔයාගේ චරිතේ. ඔයා මෙන්න මේ ඩයලොග්ස් ටික තමයි ඔයාට කියන්න තියෙන්නේ. ඔයා කියන්න. ඔයා රඟපාන්න යන්න එපා කියන්නකෝ කියලා. එතන මම දන්නෙත් නැහැ මම රඟපෑවද නැද්ද කියලා. හැබැයි ඒක අවුට්කම් එක දැක්කහම මට හිතාගන්න මේ මම නෙවෙයි. එතන හිටියේ මම නෙවෙයි. හැබැයි ඒක අශෝක අංකල් මගෙන් ගන්න ඕන දේ අරගෙන. ඔය මොන අවුරුද්දද? මේ මම හිතන්නේ 2002 4 ඒ වගේ 2002. මුලින්ම මම අංකල් එක වැඩේ 2002. ඊට පස්සේ මට අක්ෂරය මම සෞමෙලිනගේ අංකල්ගේ දුවගේ චරිත තමයි කරන්නේ. එතකොට මට මම දන්නේ නැහැ මම එතනට ගිහිල්ලා මගේ අම්මටයි තාත්තටම ස්ක්‍රිප්ට් එක දීලා තිබුණේ. අංකල් අපිට ඒක එයාගේ එක ට්‍රික් එකක්. එයා දෙන්නේ නැහැ අපිට ස්ක්‍රිප්ට් එක. يعني ඇත්තටම ළමා චරිත කරන අයට ස්ක්‍රිප්ට් එක දෙන්නේ නැහැ එයා. එයා කියනවා මෙහෙමයි කරන්න ඕනේ, මෙහෙමයි කරන්න ඕනේ. ඒතර අපිව ගයිඩ් කරනවා විතරයි. මම එයාගේ ගයිඩන්ස් අස්සේ ගියා, ෆලෝ කරා. මම කරා ඒක හැමෝම හොඳයි කියලා කිව්වා. ඉතින් මං හිතනවා මම සාර්ථකයි කියලා කියනවට වඩා මං හිතන අධ්‍යක්ෂකවරයා සාර්ථක වෙලා තියෙන මගෙන් එතුමා ගන්න පුළුවන් දේ අරගෙන. ඉතින් මම කියන්නේ ඒක මගේ දක්ෂකමක් කියලා ඇත්තටම. ඒක ඔහුගේ දක්ෂකම. චිත්‍රපටේ හදලා ඉවරුනාට පස්සේ මේ කියන්නේ සංස්කරණය වෙලා ඒ කටයුතු පසු නිෂ්පාදන කටයුතු අවර වුණාට පස්සේ යම් අදහසක් දුන්නද අශෝක අඳගමෙන් චිත්‍රපටය කොහොමද? ඔව් මම ඩබින් කරා. මම ෆිල්ම් එක බැලුවා. මම මූවි එක බැලුවා. මම පොඩි. එතකොට මම ගොඩක් පොඩි. මට අවුරුදු 12ක් වගේ කාලයක් වුණේ. ඉතින් මම ඒත් බැලුවා. මම ෆිල්ම් එක බැලුවා. මට එහෙම ප්‍රශ්නයක් තිබුණා. ඉතින් මං ඒ කාලෙත් මගේ තාත්තා ඩ්‍රාමා ඇන් තියටර් ලෙක්චරර් කෙනෙක්. ඉතින් ගුරු උපදේශකයා රිටයර් වෙනකොට මගේ අම්මා ටීචර් කෙනෙක්. මට ඒ අර ඔය කියන මිනිස්සුන්ගේ හිතන පැත්ත මට තිබුණ නැහැ. ඒ කියන්නේ මේක හොඳ නෑ, මේක මෙහෙමයි, මේ කන්ට්‍රොවර්සි කියන එක මට ප්‍රශ්නයක් නෑ. මගේ ওই දේවල් අපේ ගෙදර කතා වෙන දේවල්. අපේ ගෙදර අම්මලා තාත්තලාත් එක්ක අපිට ඩිරෙක්ට් කතා කරන්න පුළුවන් දේවල්. එහෙම නැත්නම් අපි හංගගෙන එහෙම මේ විඳවල මේක අපිට අමුතු දෙයක් නෙවෙයි. ඒක අර හංගල තිබුණු දෙයක් නෙමෙයි අපේ ජීවිතේ. අපිට ඒක හරි සාමාන්‍ය දෙයක්. ඒ නිසා මට ඒක ප්‍රශ්නයක් වුණ නෑ. මට අපේ අම්මා තාත්තා මට ප්‍රශ්නයක් වුණා. මගේ අම්මයි තාත්තත් එක්ක ඉඳගෙන මම මේ ෆිල්ම් එක බැලුවේ. එහෙනම් මට ප්‍රශ්නයක් වුණ නැහැ ඒක. ඒක මන් දන්නේ අපරාධයේ ෆිල්ම් එක එළියට එන්න ඕන ෆිල්ම් එකක් ඒක. ඇත්තටම ඉතින් තහනම් වුණා. මන් දන්නේ ඉතින් මිනිස්සු බලලා තියෙනවා හැබැයි. තහනම් වුණාට මම හිතන්නේ ලංකාවේ නොබලපු කෙනෙක් නෑ
ෆිල්ම් එක. තහනම් වෙච්ච චිත්‍රපටයකින් බලපු වැඩිම පිරිසක් බලපු. වැඩිම පිරිසක් බලපු චිත්‍රපටයක් මං හිතනවා. ඔව්. එදා ඒ දර්ශනයෙන් පස්සේ එළියට බහලා යද්දි. ඔව් බහලා ගියාට පස්සේ ලැබපු හොඳම ප්‍රතිචාරය මොකද්ද? මට හැබැයි මෙහෙමයි. මම මේක හිතා ගල කාටවත් මම නොටිස් වුණෙත් නැහැ. මොකද ඒක මේ ඒක එළියට එනකොට මම ටිකක් ලොකුයි. ඒ කියන්නේ දැන් ඕක උනේ මම ග්‍රේඩ් 7 වගේ වුණාට ඕක ටිකක් එළියට එනකොට මිනිස්සු බලලා කට්ටිය කතා වෙන්න ගන්නකොට මම මොකද මම ගාල්ලේ මම ස්කෝල් එකේ ගාල්ල සංවිතා බාලිකා විද්‍යාලේ ගාල්ලේ පැත්තට ඕක එනකොට ටිකක් කල් ගිහිල්ලා එතකොට මේ දිනිතිද මිනිස්සුන්ට හරි මේ කියන්නේ පොඩි කන්ෆියුෂන් එකක් තිබුණා මේ දිනිතිද නෑ දිනිති නෙවෙයි එයා එක්ක යා වෙන්නේ නැති එහෙම එකකුත් තිබුණානේ එතකොට ඒ නිසා මේ මිනිස්සුන්ට මාවමද කියලා කන්ෆර්ම් කරගන්න ටිකක් කල් ගියා එතන මං එළියට එන්නේ කොහොමත් ආෆ්ටර් එලවර්ස් වගේ. ඒතකොට මම ලංකාවේ නෑ. ඒ නිසා මට ඒක මට මේ මිනිසුන්ගේ කම්බැක් එකක් මට ආවේ නෑ. මං හිතන්නේ ඒ හින්දා වෙන්නේ මට ඒක දැනෙන්නේ නැත්තේ. නමුත් ඒ කාලේ මම කියන්නේ දැන් ඔය ඔබේ ළමා කාලේ ගැන අපි කතා කරේ. ඒ ළමා කාලේ හිතිච්ච ඒ චිත්‍රපටයේ ගැන දැනුණු දේ හිතුණු දේ සහ ඊට පස්සේ අත්දැකීම් ලැබෙද්දි මුහුකුරා යද්දි දැනුණු දේවල් අතර වෙනස්කමක් තියෙනවා කොහොමද ඒක දැනුනේ වෙ අනිවාර්යෙන් වෙනස්කම් තියෙන්න එපයි ඉතින් දැන් අපිට සමාජෙත් එක ගැටිලා සමාජෙ මේ වෙන දේවල් හැමදේම දැකිලා සමාජ ගැන මොකද්ද කියලා දැන් දැනීමක් තියෙනවා ඉස්සර මම නිකන් ඉඳී හිටපු මැඩියෙක් වගේ අම්මලා තාත්තලා තමයි මගේ ලෝකේ උනේ අම්මලා තාත්තලා කියන දේ තමයි මට හරි ඒදන කිව්වොත් මේ ඊර කියලා මං ඊර කියයි මේ හන්දෙකුත් මං හන්ද දැන් එහෙම නෑ ඊර කිව්වොත් ඇයි ඒක ඊර වෙන්නේ කියලා අහයි මං ඒ මම දන්න නිසා දැන් හැබැයි මෙහෙමයි ඒ කාලේ මට හිතෙච්ච දේ කියන්නේ මට එහෙම ලොකුවට මේක මේ මොකද්ද මේක මැජික් එකක් නෙමෙයි මට. ඒක මට මැජික් එකක් වුණ නෑ කොහොමත් ඒ ෆිල්ම් එක. දැන් බලනකොට මේවා අපේ සමාජේ වෙන දේවල්. අපි කතා කරන්නේ නැතුව මේ හංගගෙන ඉන්න දේවල් මේවා. අපිට ඒවා මැජික් නෙවෙයි. හැබැයි අපේ මිනිස්සුය මැජික් කරගෙන තියෙන්නේ. ඉතින් මේවා සාමාන්‍යකරණීය වුණොත් මං හිතන්නේ මේ කියන්නේ ලැජ්ජ නැතුව ඕන කෙනෙක්ට කතා කරන්න මේවා ගැන පුළුවන් වුණොත් ඕන සමාජ මීඩියා එකට හරි කොහෙට හරි කියලා කතා කරන්න පුළුවන් වාතාවරණයක් හැදුණොත් ඒ මනුස්සයාව පිස්සෙක්වත් එහෙම කියලා හංවඩු ගහන්න නැතුව මේ මනුස්සයා මේ මොකද්ද කියන්නේ හදන්නේ කියන එක අපි තේරුම් ගත්තොත් මං හිතන්නේ මේ සමාජයේ මීට වඩා මේ බුද්ධිමත්ම ඉහළ මිනිසු ටිකක් මෙහි වෙයි මට හිතෙන්නේ අපිට දැන් වෙලා තියෙන්නේ මං හිතන්නේ මේ ලංකාවේ ගොඩක් මිනිස්සු මං එහෙම කියන එක හරි නෑ අධ්‍යාපන මට්ටම අඩුයි ඇත්තටම අඩුයි සහ බුද්ධි මට්ටම උගත්කමයි බුද්ධියයි කියන දෙකක්නේ අපේ දෙකම අඩුයි ගොඩක් අඩු වෙලා තියෙන. සමහරු කොච්චර බුද්ධිමත් වුණත් ඒක තේරුම් ගන්න හිතන්නේත් නැහැ. අනිත් අර රැල්ලට යනවනේ. කවුරු හරි එකෙක් කිව්වොත් එහෙම මේ ආ මෙන්න මේක මෙහෙමයි කියලා ඒත් එක්කම යනවා ඔක්කොම ටික. මේක හොඳයි කිව්වොත් ඒත් එක්කම ඔක්කොම යනවා. කවුරුත් හිතන්නේ නැහැ ඒක හොඳ නෑ වගේ කියලා කිව්වොත් ඒ කෙනාට අර කට්ටිය උගම ගහන්න ගන්නවා. අර හොඳයි කියන කට්ටියට ගහනවා. ඒතර අරුත් කියන නෑ හරි හරි ඒක හොඳයි කියලා ඒත් ඒ පැත්තට යනවා. එහෙම වෙන්න බෑ. එහෙම වුණා නම් බුදුහාමුදුරුවෝ කෙනෙක් නෑ නද අපිට. බුදු වෙන්න බෑ. අක්ෂරය මේ වෙලාවේ තිරයට ආවුත් දිනිති ඒ වෙනුවෙන් පෙනී ඉන්නවද? අනිවාර්යෙන් නතු. මගේ ෆිල්ම් එක මගේ පළවෙනි ෆිල්ම් එක මම පෙනී ඉන්නද කොහොමද? අඳගමෙන් එක දැන් වැඩ කරන්න හම්බුනොත්. මට අංකල් අඬ ගහලා තියෙනවා ඉතින් මට. ළඟදී මට කතා කරන්න හම්බෙලා නැහැ අංකල්. ඉතින් මට හම්බුනොත් මම අනිවාර්යෙන් අඟපානවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් වෙන විදියක් නැහැ මට. මට කොහොමද ප්‍රශ්නයක් වෙන්නේ? මං එහෙම පටු ඉදිරිතර මිනිස්සු නෙමෙයි කොහොමද? මේ දවස්වල වැඩියෙන්ම බිසි වෙන්නේ ටෙලිය හින්දානේ ටෙලි නාට්‍ය හින්දානේ ෆ්ලයින් හින්දා ලංකාවේ ෆ්ලැග් කැරියර් එක ශ්‍රී ලංකන් එයාලයින්ස් වෙනුවෙනුත් බිසි වෙන වෙලාව ලෝණ තරම් තිබ්බ පහුගිය වතාවේ ඇත්තටම දැන් බිසි වෙන එක හරිම නෝමල් ඒ ගැන ලොකුවට හිතන්න අවශ්‍ය දෙයක් නෙමෙයිනේ ඇත්තටම බිසි වෙන්න ආස ෆ්ලයින් වලින්ද ටෙලි නාට්‍ය වලින්ද ඕක මෙහෙම ඇඳ මට හොඳ ප්‍රශ්නයක් මම මෙච්චරකල් මම ඇත්තට මගේ ජීවිතේ මම ආසම කරන දේ ෆ්ලයි කරන එක මට ඕනේ ලෝකෙ බලන්න ඇත්තට මට ෆ්ලයිට් ඇටෙන්ඩන්ට් කෙනෙක් වෙන්න කිසිම උවමනාවක් තිබුණේ නැහැ මට ඕනේ ලෝකෙ බලන්න මොකද මේ කට්ටිය අර පිටරට ගිහපු කට්ටිය ඇවිල්ලා කතා වෙනවනේ මේ මෙහෙම ඔයා පුතා යන්න ඕන දැකලා නැව රටවල් ඒ රටවල් මෙහෙමයි කියලා කියනවා දෙන්නා ඉන්නකෝ ඔයා මං ගිහින් පෙන්නන්නම්කො කියන එක තමයි මට ආවේ පොඩි කාලේ මං හරි ස්ටබන් ගර්ල් කෙනෙක් මට ඕනේ හරි ඔයා එහෙම කිව්වනේ මං ගිහින් බලන්න
මට කවුරුත් කියන දේ මම කවදාවත් විශ්වාස කරන්නේ නැහැ. මට ඒක මගේ ඇස් දෙකෙන්ම දකින්න ඕන. මෙතන ලස්සනයි කිව්වනම් මට පින්තූරයක් පේනවා මම එතන ගිහිල්ලා බලන්න ඕන. මගේ හැම බකට් ලිස්ට් එකක් තියෙනවා. මට ඕනේ ලෝකේ බලන්න. ඉතින් මම මේ ලෝකේ බලන හීනේ ඉන්නකොට තමයි බෑනේ ඉතින් සල්ලිත් ඕනේ. ඔකට අපිව නිකන් එක යන්නේ නැහැ නේ කවුරුත්. ඒ නිසා මම හිතුවා මොකක්ද ඒකට යන්න පුළුවන් පාත් එක ආහරි ෆ්ලයිට් ඇටෙන්ඩන්ට් කෙනෙක් වුණා නම් හරි මට බලන්න පුළුවන් කෙනෙක් තමයි මම ෆ්ලයිට් ඇටෙන්ඩන්ට් කෙනෙක්නේ. මට රඟපානවා කියන එක මට කිසිම උනාවක් තිබුණ නැති කෙනෙක්. මට මන් දන්නේ නැහැ කියලා. ඒක මට ඒ කියන්නේ මන් දන්නවා මට හොඳට මම හොඳම නළුවා හොඳම නිලිය මේ සම්මාන ටික අපේ ගෙදර සම්මාන විතරයි තියෙන්නේ. අපේ අම්මා තාත්තාගේ ඉඳලම මම පොඩි කාලේ ඉඳලම මම මොන්ටිසෝරි යන කාලේ ඉඳලම මට සම්මාන රාජ්‍ය සම්මාන හම්බෙච්ච නිලියක් මම. ඉතින් මට ඕනුන් නැහැ රඟපාන්න. මට ඕනුන් නැහැ ප්‍රසිද්ධ වෙන්න. මං ඇත්තටම ආස නැහැ ප්‍රසිද්ධ වෙන්න. මම මේ තියෙන ප්‍රසිද්ධියට මං ආස නැහැ. මට ඕන තැනක යන්න බෑ මේක. මං ඒ මට එහෙම කියන්න මං කැමති නැහැ. ආදරයට අපි කැමති ඇත්ත. ඒ වුණාට ඒක මේ සමහර වෙලාවට අර අපිට ඕනවට වඩා ආදරේ වුණාම හරි කරදරයිනේ. එහෙම පොඩි ප්‍රශ්න තියෙනවා. මං ආස මගේ සරල ජීවිතේට. මං ආස නැහැ මේකප් දාගෙන කඩේකට යන්න. මං ආස නැහැ මේකප් දාගෙන හැමතැනම යන්න. මං ආස මගේ යාළුවොත් එක්ක මට ඕන විදිහට නිකන් ෂෝට් එක ගහගෙන එළියට බහලා එහෙම එහෙ දුවන්න. මට ඕන එහෙම ඉන්න. මට ඕන සරල ජීවිතය. මට ඒක කරන්න බෑ දැන්. ඉතින් මම මට ඒ නිසා මම මේ නිලි ජීවිතේ කියනට මං ආස කරපු හැ නෙවෙයි. මං ආස ෆ්ලයි කරන්න. මට ඒක තමයි මගේ ජීවිතේ. මං හිතන්නේ මම කියන්නේ මම මැරෙනකම්ම මං මේ ජොබ් එක නැති වුණත් මට ඒ කියන්නේ මම කියන්නේ මං කවදා හරි දවසක මේ ජොබ් එකෙන් අයින් වුණත් මම ෆ්ලයි කරයි. මම යයි රටවල් බලයි මං කොහේ හරි තැන් බලයි මම ට්‍රැවල් කරයි. ඒ මගේ හැටි ඒක මගේ ඇතුලෙන් එන එක. මට එනවත් නැහැ. මං ඒක මට ආවේ මගේ අම්මගේ තාත්තගෙන්. අපේ අම්මයි තාත්තා හැම නිමාවටට හැම සෙන්සුරාවක් දිරිදම් අපිව අරගෙන යනවා කොහේ හරි. ඒ කියන්නේ කොහේ හරි ලංකාවේ කොහේ හරි එක්කගෙන යනවා. ඒ අම්මට තාත්තට තිබිච්ච තමයි අපිට ඇවිත් තියෙන්නේ. එක තැනක ඉන්න බැරි කම. අමතර රටවල් දකින්න මිනිස්සු මොනවද කරන්නේ වෙන රටවල් වල කවුද මොනවද කරන්නේ අපි කොතනද ඉන්නේ ඒව දැකපු හින්දා තමයි අපි අද මෙහෙම ඉන්නේ බය නැතුව අපිට මේ ලංකාවේ සමහර මිනිස්සු කරන දේවල් දැක්කම අනේ මේ මිනිස්සු කවුද මේ අර වෙන රටවල් වල කොහෙද ඉන්නේ අපි කොහෙද ඒක හිතෙන්නේ අපි මෙහෙම ඕපන් වෙලා තියෙන්නේ අපි මේ මයින්ඩ්සෙට් එක හදාගෙන තියෙන අපි ලෝකේ දැකපු නිසා අනිවාර්යෙන් මේ අපි නිකන් අර ලින්ක් මැඩියෝ වගේ ඉඳලා හරියන්නේ නැහැ ලෝකේ බලන්න ඕන එතකොට තමයි අඩුගානේ හැදෙන්න අඩුගානේ අපිට හිතෙන්නේ අනේ අපිටත් මෙහෙම වෙන්න ඕන පුළුවන් වුණා නම් කියලා. එහෙම එකක් එන්නත් හැමදාම අපි හිතන මේක තමයි. මේක තමයි නියම රට. ඔය දකින විදිය සිනමාව ගැනත් ওই විදිහටම දකින්නවද නැත්නම් සිනමාව ගැන දකින්නේ වෙන විදියකටද? සිනමාව මොකද්ද මේ? මං කැමති නෑ මේ ගැන වැඩි කතා කරන්න මේ අපේ ලංකාවේ සිනමාව ගැන. අපි කොහෙද ඉන්නේ මේ? වෙන රටක සිනමාවක් ගැන කතා කරද්දී අපි කොහෙද ඉන්නේ? අපි නිකන් මට තේරෙන්නේ නැහැ ඒක මට විග්‍රහ කරන්න. අහස පොළව ඉතත් එහා. ඒක මන් දන්නේ කවද අපි කොහෙට එයිද කියලා. මට තේරෙන්නේ නැහැ ඒක. අපි කවුරු හරි ට්‍රයි කරත් ඒ මනුස්සයා ප්‍රොඩියුසර් කෙනෙක් අනාත වෙයි. අපි එහෙම ට්‍රයි කරොත් එහෙම. මොකද ලංකාවේ ඒක වෙලා තියෙන්නේ. ශනාල අපිට මේ පොඩි කියන්නේ මේක ඉන්ඩස්ට්‍රියක පොඩි මිනිස්සු අඩුයි. ඉතින් පොඩි රටක අපේ ෆිල්ම් හෝල් කී තියෙන්නේ ෆිල්ම් හෝල්ස් වන 80ක් වගේ තියෙන්නේ. 100කට අඩු ප්‍රමාණයක්. ඉතින් ෆිල්ම් හෝල්ස් 80කට මේ ෆිල්ම් එක විකුණ ගන්න එපයි. මිනිස්සුන් අද්ද ගන්න ඕන. කොහොමද ඉතින් කරන්නේ මේක? හරි අමාරු වැඩ. හරි අමාරු. ඉතින් ඒක තමයි ආශාවරි චිත්‍රපටිය මම දකින්නේ මේක හොඳ කමර්ෂල් මූවි එකක්. ඒ කියන්නේ තේජ අද්දමල්ගොඩ තේජ අයියට ඕන උනේ මේ අර නැති වෙච්ච ක්‍රවුඩ් එක. මේ අස්සේ හැංගිලා හිටපු ෆිල්ම්ස් වලට බලන්න එන්න කම්මැලි වෙච්ච මැලි වුණ හින්දි ෆිල්ම්ස් ඉංග්‍රීසි ෆිල්ම්ස් විතරක් උඩ දාගෙන බලපු ක්‍රවුඩ් එක අපිට ගෙන්න ගන්න තමයි මේක ඕනුනේ. ඇත්තටම ආශාවරි ෆිල්ම් එක මම මුල්ම දාසේ බලනකොට මම ප්‍රීමියර් එක බලනකොට මට තේරුණේ මේක මේ ලස්සන චිත්‍රපටියක්. ඒ කියන්නේ ලස්සනයි. අපි ලස්සනයි කියලා කියන ඇහැට හරි ප්‍රියයි. ඒ පින්තූර, ඒ රූපරාමු හැමදේම මේ ඔක්කොම ෆ්‍රේම්ස් ඔක්කොම ලස්සනයි. ඉතින් අපි ෂූට් කරේ ඔහි එදිය තලාවේ අර හරි සවුම් ඇහැට හරි ප්‍රියයි. දැක්කහමත් හරි කියන්නේ හරි ආස හරි සොෆ්ට්. අපිට ඒ ෆීලිං එක දැන්න තමයි තේජයට ඕනේ. ඒ මියුසික් ඒ හැමදේම හැම අපිට හරි කනට ප්‍රියයි. හරි ආසයි අහගෙන ඉන්නේ. ඒ හැමදේමත් එක්ක අර ඒ ගිලිහී ගිය ප්‍රේක්ෂකයව නැවත ප්‍රේක්ෂකාගාරයට අපිට ගෙන්න ගන්න පුළුවන් වෙයි කියන එක මට හිතන ආශාවරි මූවි එකේ. අපි මෙහෙම හිතමු. දිනිති ලන්ඩන් ෆ්ලයි කරන ගම පැසෙන්ජර් කෙනෙකුට සර්ව් කරනවා. ඉන් ෆ්ලයිට් එන්ටර්ටේන්මන්ට් සිස්ටම් එකේ ලංකාවේ චිත්‍රපටයක් තියෙන මොක්කර චිත්‍රපටයක් දිනිති රංග පාපු. එයා ඒක බලන ගමන් දිනිතිට සිද්ධ වෙනවා ඒ පැසෙන්ජර් සර්ව් කරන්න.
මොනවාගේ හැඟීමක් කියේද? මට ওই හැඟීම අලුත්. ඔව් මට ওই හැඟීම අලුත් හැඟීමක් නෙවෙයි ශනාත්. මොකද මම තමයි බ්‍රෑන්ඩ් ඇම්බැසඩර්. මම තමයි ශ්‍රී ලංකන් ඇයර්ලයින්ස් අර වීඩියෝ එකේ ඉන්නේ. ඒක කොහොමද IVS එකේ ප්ලේ වෙනවා. ඒ කියන්නේ හැමෝම ප්ලේන් එකට එන හැමෝම එනකොටම ඔන්බෝඩ් ඒගොල්ලෝ ඔන්බෝඩ් වෙනකොටම දාලා තියෙන මියුසික් එකේ කියන්නේ දාලා තියෙන වීඩියෝ එකේ මම ඉන්නේ. මම තමයි හයිබෝන් කියන්නේ. මගින් ඕන තරම් පැසෙන්ජර්ස්ලා "This is you. Oh my god, you look so pretty." ඒක ඒක සාමාන්‍ය දෙයක් මට. එහෙනම් මට ප්‍රශ්න ඒක ඔයා ඔය කියන එක මට ඒක ලොකු අත්දැකීමක් වෙයි කියලා මං හිතන්නේ. කවදා හරි දවසක එහෙම ඇහුවත් මං කියන්නේ. ඒක මං ඒකට පුරුදු වෙලා දැන්. මට අහම ගොඩක් අය කියන්නේ මගේ ලංකාවේ විතරක් නෙමෙයි. මගෙන් ගොඩක් මේ ෆොරිනර්ස්ලා එහෙම ආනවා මේ "Is this you? Can I have a picture with you?" ඒ කියන්නේ ඒකත් එක්ක ඉඳලා pictures ගන්න because I'm the like ඒ නිසා face of Sri Lankan Airlines වගේ නිසා මං කියන අපේ ගොඩක් ඉන්නවා but still අර ඒ වීඩියෝ එකේ හැම වීඩියෝ එකම වගේ මම ඉන්නවා. ඒ නිසා මේ ඒක මට ලොකු දෙයක් අමුතු දෙයක් නෙවෙයි ඔයා කියපු එක මට ඔයා කියපු එක තේරෙනවා. මං හිතන්නේ ඒකට මං yes කියලා මං නිකන් ඉදි. Yeah that's me කියයි. මට හිතෙන්නේ දැන් ආශාවරි චිත්‍රපටේ මේ කැරක්ටර් එක ටිකක් පෞද්ගලික ජීවිතයත් එක්ක ටිකක් සමීපයි ගති ලක්ෂණ තියෙන නෑ මම සම්පූර්ණයෙන්ම වෙනස් කැරක්ටර් එකක් මේක කරන්නේ මට තේජ අයියා ඔය කැරක්ටර් එක මම තේජයට ගොඩක් කියලා දෙනවා අයියා මම මේ කරන්නේ තනිකරම වෙනස් කැරක්ටර් එකක් මම නෙවෙයි ඔතන ඉන්නේ ඒ නිසා මේ මට බයයි මම වෙනස් වෙයි කියලා හැබැයි එයා කිව්වේ නෑ ඔයා බය වෙන්න එපා ඔයා ඇවිල්ලා ඩයලොග්ස් ටික කියන්න ඔයා ඔයා කියන විදිහට ඔයා කියාගෙන යන පොඩ්ඩක් ටෝන් එක පොඩ්ඩක් අප් කරලා කියන්න එතකොට හරි කියලා මම මේ ඉන්න දිනිති නෙමෙයි කොහොමත් ඉතින් මං කැරක්ටර් එකක් කරනකොට මම වෙන්න විදියක් නැහැනේ එතන ඉන්න ප්‍රියා කියන කෙනා ඉතින් ඒකේ උනේ මම හරිම ඒ දවස්වල මං කරේ මගේ ගොඩක් ටෙලිනාට්‍ය එක එක විදිය ටෙලිනාට්‍ය වලට මම චරිත මං නිරූපණය කරලා තියෙනවා. ඒ අතර සද්දමංගල සූර්ය බණ්ඩාර සද්දයිය තමයි මේ මගේ මාව හඳුන්වා දෙන්නේ සද්දයිය. ඉතින් එයාගේ ටෙලිනාට්‍යයේ විකාශනයේ අතරතුරේ තමයි මමට මේ ෆිල්ම් එකට කතා කරන්න තේජයිය. ඒ ෆිල්ම් එකේ මම කරේ ටොම් බොයි කෙනෙක්ගේ කැරක්ටර් එකක් අර බය නැතුව ඕන කෙනෙක් එක්ක ඕන දෙයක් කියාගෙන යන සහ චෑන් චෑන් ගාලා කතා කරන කැරක්ටර් එකක්. ඉතින් ඒක දැකලා තමයි මට කිව්වා ඔයා මුකුත් කරන්න එපා. ඔයා දැන් මේ කරන කැරක්ටර් එක තියෙන්නේ. ඒ කැරක්ටර් එකේ ඒ විදිහට බැලුවම මෙතන ඩයලොග්ස් ටික කියලා යනවා. ඔයාට රඟපාන දෙයක් නැහැ කියලා. මං කරා. ඉතින් මට මම්ම දැක්කම මට හිතෙනවා ඔව් ෂිට් මේ මම්මද වගේ එකක් මට හිතිලා තියෙනවා. එනිවේ අයියා නංකු අයක ඉතින් හොඳයි කියලා බලමු. ඉතින් බලන කට්ටිය තමයි තීරණය කරන්නේ නේද හොඳද නරකද කියලා. බලමු ෆීඩ්බැක්ස් එනකොට මං කියනනම් එතකොට මං ඔයාට ඇවිල්ලා කියනවා හොඳද නරකද කියලා. ලොකුම සපෝට් එකක් හම්බෙන්නේ බිමල් ජයකොඩි අපේ ප්‍රවීණයා අපේ සහෝදරයා බිමල් අයත් එක්ක මම ෆස්ට් ටයිම් වැඩ කරන්නේ. මම මුලින්ම කියන ඕන ශනාල් මම එතනට යනකොට මම මගේ තාත්තගේ චරිත නිරූපණය කරන්නේ ඩොක්ටර් ජයලත් ජයවර්ධන ජයලත් මනෝරත්න සර්ගේ අන්තිම ෆිල්ම් එක සර්ගේ. ඉතින් ඒකේ සර්ගේ දුවට වනරඟපාන ලැබීම මගේ වාසනාවක් මම ඒ විදිහට සලකන්නේ. සර්ගෙන් අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා. සහ සර් සෙට් එකේ ඉන්න හැටි හැසිරෙන හැටි ඩිසිප්ලින් අපිට ඒව නැහැ. අපිට ඒව කියලා දෙන කවුරුත් හිටියේ නැහැ. අපි වැඩ කරන්නේ බිසි ෂෙඩියුල් එකක. අපිට සමහර වෙලාවට අපිට මේ කැරක්ටර් එක අර කැරක්ටර් එක දෙක මාරු වෙන ඇඳුම් වලින් විතරයි. ඒක හරිම මේ අපිට වෙච්ච අසාධාරණයක්. අපේ රංගන ජීවිතේට අපිට වෙච්ච අසාධාරණයක්. හැබැයි සර්ගේ එහෙම නැහැ. සර්ගේ කාලේ එහෙම නැහැ. සර් ඒ චරිතයට මාර කැපවීමක් කරනවා. සර් හැමතිස්සෙම ගන්න සෙට් එකට ආවත් බලන් ඉන්න. අනිත් අය කරන දේවල් බලන් ඉන්න. ඔයා චරිතේ ඉන්න මේක ඔයාගේ චරිතම ඔයාට හොඳට රඟපාන්න පුළුවන් ඒක හරි ඒ වුණාට ඔයා බලන් ඉන්න මේ අනිත් අය කරන දේවල් අනිත් අයට සපෝටිව් වෙන්න මට ඇත්තටම මේ සපෝටිව් කියන එක අපි සමහර වෙලාවට මගේ ෂොට් එක ගන්නකොට මම හොඳට කරයි අනිත් කෙනාගේ රියැක්ෂන් එකට මම ඔහෙ මොකක් හරි එක ෆෝන් එක බලන් ඉඳි එහෙම හිටියොත් එයාගේ රියැක්ෂන් එක එන්නේ නැහැ ඒක යාට කරන අසාධාරණයක් හැබැයි ඒක තමයි සපෝටිව් කියන්නේ හරි අපි හොඳ නළුවෙක් වුණ ඉලියෙක් නම් අපි සපෝටිව් වෙනවා. ඒක මට ওই බිමල් ජයකොඩි කියන චරිතෙන් හම්බුණා. සහය වගේ බොහොම මේ අඩු පිරිසකින් තමයි ඒ ඔය කියන සපෝටිව් කියන එක මට ඒ පාට් එක හම්බෙලා තියෙන්නේ. එකක් සාරංග දිසාසේකර හොඳටම සපෝට් කරන නළුවෙක් සහය ලබා දෙන්න පුළුවන් හොඳම නළුවෙක්. සාරංග දිසාසේකර සහ බිමල් ජයකොඩි මම වැඩ කරේ. මට හේමාල්ලේ කියෙම ලොකු කාලයක් අපිට වැඩ කරන්න හම්බුනේ නැහැ. අපි එකට සෙට් එකේ අපි එකට හිටියා. නමුත් මට යත් එක ෂොට් ඒ කියන්නේ සීන්ස් දෙක තුනයි වගේ අපි දෙන්න මූව් වුණේ. මට මේ ඇඩ්වර්ටයිස්මන්ට්ස් වල මට හම්බෙලා තිනවා. එයත් එහෙම තමයි. ඉස් අ වෙරි සපෝටිව්. හැබැයි මේ බිමල් අයියා මට ඇත්තටම කියන්න ඕනේ මේ මට ඒ චරිතය එතනට ගේන්න
මේ පැත්තෙන් ආපු ඒ සහයෝගය ඒ විමල් අයියා ඒ දීපු සහයෝගය නැත්තම් මට එතනට ඒ චරිතය ගේන්න බෑ ඒක මං හිතන්නේ මේ විමල් අයියට මං ඇත්තටම ස්තුතිවන්ත වෙන්න ඕනේ ඒකට සහ විමල් අයියාගේ ගොඩක් අභියෝගාත්මක චරිතයක් කරන්නේ එතන ඒක ඒ කියන්නේ මට විමල් අයියා ඒක ට්‍රේලර් එකක් උනත් විමල් අයියා දැක්කම අපිට හිනා යනවා විමල් අයියා දැක්කම හිනා යන චරිතයක් නෙවෙයි මල් ජයකොඩි කියන්නේ අපිට විමල් අයියා කියන්නේ ඇත්තටම මම අයියා කියලා රෙස්පෙක්ට් හිතන චරිතයක් ඇත්තටම එයා දැන් එහා පැත්ත එයා වෙහා පැත්ත තියාගෙන මම චරිතෙ මට හිනා යනවා ඒ කියන්නේ එයා තනි කරම වෙනස් කෙනෙක් මං හිතන්නේ මෙතන සාර්ථකම වෙලා තියෙන විමල් ජයකොඩි කියන චරිතේ අපේ ෆිල්ම් එකේ බලන්න ගිහින් බලන්න ඇත්තටම හරිම මේ කියන්නේ හිතා ගන්න බැරි චරිතයක් එයා කරන්නේ හරිම ලස්සනයි ගිහින් බලන්න හිතා ගන්න බැරි වෙන බවයි දිනිති කියන්නේ ඉතින් දිනිති මේ දවස්වල අර ටෙලි ටෙලිය වෙනුවෙන් බිසි වෙන කාලේ ලියන වැඩකටත් අත ගැව්වා ලියනගේ පලාමැල්ලුමක් ලියන ලියන පිටපතක් ලියනවා පිටපතක් පිටපතක් ලියනවා සහ නිෂ්පාදනය කරන්නත් ලෑස්ති ඒ ගැනත් අපිට යමක් කිව්වොත් මගේ කියන්නේ මෙහෙමයි ඔක උනේ අපේ කොවිඩ් කාලේ අපේ ආලෝ ටික එකතු වෙලා ඉතින් අපි කතන්දර කියනනේ අපිට ගොඩක් කියන්නේ මම ෆ්ලයිට් ඇටන් කෙනෙක් විදිහට මට ලෝකේ දවසකට මිනිස්සු 600ක් විතර මට හම්බ වෙනවා ඒ මිනිස්සුගේ කතන්දර 600ක් මං ඉතින් මං සාමාන්‍ය හරි ආසයි මිනිස්සු කියන දේවල් අහගෙන ඉන්න හරි ආසයි දැන් ඔයා වුණත් මං අතර අහගෙන ඉන්න හරි ආසයි මම මෙයා මෙයා මේ වගේ ආ මෙයා කතාව එහෙම තමයි කියලා ඊට පස්සේ එයාගේ කතාව මං එයාට චරිතයක් දීලා එයාගේ කතාවක් ගොඩනගනවා මට එහෙම හරි ඒ වගේ දේවල් තියෙනවා මට නිකන් ඉන්න වෙලාවට කරන්න ගොඩාක් දේවල් තියෙනවා ඉතින් අපි මෙහෙම යාළුවොත් එක්ක කතා කර කර ඉන්නකොට අපි කතා කරේ ඇයි අපි මේක ලියුම් මේ තියෙන කතන්දරත් එක්ක මේ දැන් යන කතන්දරත් එක්ක අපේ ජෙනරේෂන් එකට අපේ ජෙනරේෂන් එකේ එකෙක් ලියලා නැහැ තාම අපේ එකෙක් ලියලා අපේ වචන දාලා අපි මේ කරන දේවල් ටික ලියුවොත් කොච්චර හිට් වෙයිද කියලා අපි හිතුවා හරි ලියුම් බලමුකෝ ලියලා කියලා මම ස්ක්‍රිප්ට් එක ලිව්වා අපි ස්ක්‍රිප්ට් එක ලියන හැටිවත් දන්නේ නැෂනල් මේක මේ මුල මැද අග මොනවාද චරිතේ නම දාලා එහෙම ලිව්වා විතරයි ඊට පස්සේ මේ දැන් මම තව යාළුවෙක්ගේ මගේ මේ දුෂී අමරසිංහ කියලා අපි දෙන්නා තමයි ලිව්වේ අමරසේකර් සෝරි ඊට පස්සේ අපි දෙන්නා හිතුවා මේක මෙහෙම ලියලා හරියන්නේ නැහැ නිකන් ලියලා වැඩක් නැහැ නේ මේක කරමු මම කිව්වා හරි පූල් කරලා සල්ලි දාලා අපි කට්ටිය කරමු ප්‍රොඩියුස් කරමු මට දැන් එකම ඇසට් එක තිබුණේ සංජය නිර්මාල්. මොකද සංජය නිර්මාල් මට මාත් එක්ක කලින් වැඩ කළා දෙනවා. හරිම මගේ හරිම මේ ළඟ ගොඩක් ළඟ අපි දෙන්නා කියන්නේ ගොඩක් දේවල් අර ලියන දේවල් වලට එහෙම අපි හරියට කතා බහ කරලා තියෙනවා. ඉතින් මම සංජයට කෝල් කරා සංජය මම ස්ක්‍රිප්ට් එකක් ලියුවා. ආ ෂෝක්නි පුතේ අනේ මට හරි ආසයි ඉන්න බලන්න අපි කතා කරමු. මම ගියා ගෙදර ගිහිල්ලා ඊට පස්සේ අයියට ස්ක්‍රිප්ට් එක කිව්වා. අයියා හොඳයි මෙහෙම කරන්න මෙහෙම කරන්න ස්ක්‍රිප්ට් එක හෙට මේ එතකොට සංජය අයියට කිසිම අදහසක් තිබ්බේ නැහැ ඒක ඩිරෙක්ට් කරන්නේ කවුද මුකුත් නැහැ. මම දැන් ඔක්කොම කතා කරගෙන මම අයියට අයියා ඩිරෙක්ට් කරන්න බැරිද මේ මම මොකක්නේ අය ප්ලීස් ඊට පස්සේ මම දෙන්නකෝ ස්ක්‍රිප්ට් එක කියලා එයා ඔක්කොම කියවුවා මේකේ එයාගේ විදිය නෙවෙයි මේ ස්ක්‍රිප්ට් එක සංජය නිර්මාණ කරලා තියෙන જાති එකක් නෙවෙයි මේක ඊට පස්සේ කියලා කිව්වා මේක ඇතුළේ තියෙන පොඩි කැලේ ටික පුතේ මට ඒක ගන්න පුළුවන් කරමු ඒ වෙලාවේ මගේ අතේ කීයද තියෙන්නේ මගේ අලුවන්ගේ අතේ සල්ලි තියෙනවා මට ඒක අදාල නැ මම කරමු කියලා ඊට පස්සේ අපි කට්ටිය මේ දාග අපේ ලියනකොට හිතපු චරිත ටිකක් තිබුණා. ඒ චරිත ටිකට කතා කරා. එක්කෙනෙක්වත් බෑ කිව්වේ නැහැ. කොහොමද ආවා? හැමෝම අපි ආලුවෝ. අපි ඔක්කොම ආලුවෝ ටික එකතු වෙලා. අපි මේ නාට්‍යයක් කරා. ඉතින් මේ දවස්වල ෂූටින් කරගෙන යනවා ඒකෙත්. ඉතින් බලාපොරොත්තු වෙනවා ඉස්සරහට ඉක්මනට මේක ටෙලිකාස්ට් කරන්න. ඔය ගැම්මෙන්ම චිත්‍රපටයක් ලියවෝටින් හොඳ නැහැයි කියලා හිතනවද නෑ නෑ චිත්‍රපටි නම් අපිට ලියන්න පුළුවන් චිත්‍රපටි කියන්නේ දැන් මේ වෙලා තිබිච්ච අපේ කොවිඩ් මේ ප්‍රශ්නෙත් එක්ක අපිට තිබුණ චිත්‍රපටියක් කරලා අපිම ප්‍රොඩියුස් කළා අපිට එච්චර يعني පාඩුවක් දරා ගන්න තරම් අපිට මට මං කෙසේ වෙතත් මගේ යාළුවෝ ටික වනාත කරන්න බෑ මට ඒ නිසා අනික ඒගොල්ලන් පළවෙනි වැඩේ අනේ ඉතින් තියාය නම් එපා කියුවොත් එහෙම ඒ නිසා එහෙම කරන්න බෑ මට චිත්‍රපටිය දුවයි කියන අදහස හරි අමාරුයි ඒ වෙලාවේ මොකද ෆිල්ම් හෝල් එකක් ඕපන් කරලා නැහැ තව වේටින් ලිස්ට් එකේ ෆිල්ම්ස් තියෙනවා බර ගානක් ඉතින් ඒක මට එකටි කාලයක් ඕන අපි මුලින්ම මේ මුට්ටිය දාලා බැලුවා බලමු මේක පත් උනත් ඉස්සරහට එම් බලමු ආශාවරි බලන් ඉන්න ප්‍රේක්ෂකයන්ට දිනිති දෙන උත්තේජනය මොකක්ද මන්නම් කියන්නේ බලන්න මම මේක මගේ ෆිල්ම් එක මම මේ හොඳයි හොඳයි මාර ෆිල්ම් එක කියනවට වඩා ගිහින් බලලා ඉවරලා බනින්න බය බලන්නේ බනින්න හරි බලන්න අර අර කියවිලා අර ටීවී එකේ කිව්ව මොනවද මේ හොඳයි කියලා ගිහිල්ලා බනින්න හරි බලන්න එහෙම හරි ගිහිල්ලා බලන්න අනිවාර්යෙන් දෙවෙනි පාර ගිහින් බලනවා මොකද එච්චර ලස්සන ෆිල්ම් එක
ඇවිල්ල බලල කියන්න මං හිතන්නේ අපි හැමෝම ආස කරයි මොකද මේක අපි පටන් ගත්තේ හරිම ලස්සන විදියට හරි ලස්සන ෆැමිලි එකක් වගේ අපි කට්ටිය එකතු වෙලා මේක කරේ ඉතින් ඒ කරපු මේ මේ ෆිල්ම් එක අපි මං හිතන්නේ අපි ෆිල්ම් එකේ ෂූට් කරේ අපිට වෙලාවක් තිබුණොත් තමයි අපි හරිම මේ කියන්නේ දියතලාවේ නැවතිලා ඉඳගෙන අපි කට්ටිය හරිම විනෝදයි ඒක අපි රැට ෂූට් එක ඉවර වෙන්න කීයටද අපි ඒ වෙලාව ටක් ගලනවා සින්දුවක් කියලා අපි සෙට් කරනවා හරිම ජොලි ඒක උදේ පාන්දරේත් නැගිටලා මුකුතුන්නව හරිම ෆ්‍රෙෂ් අපි ආයෙ ෂූට් එක කරනවා ඒ වගේ අර සීතලේ දියතලාවේ ඔහිය ගිහිල්ලා අපි හරිම මේ මාස දෙකක් විතර කාලයක් ඇතුළත හරිම ලස්සන කාලයක් ඒ කාලේ ඉතින් අපි ගොඩක් එන්ජොයි කරා අපි ගොඩක් විනෝද වුණා මේ චිත්‍රපටය නිර්මාණය කිරීමේදී ඉතින් මගේට දියතලාවට ගියා වගේ දැනේ නේද ඔය කියන්නේ ඔව් හරිම ලස්සන ඒ කියන්නේ අපිට ඒ දැක්කම ඒ ෆ්‍රේම්ස් ඒ පික්චර් ක්වොලිටි එක සහ මේ ඒ කියන්නේ බොලිවුඩ් ෆිල්ම් එක ගන්න පුළුවන් ඒ ඒ ෆීලිං එකයි එක තියෙනවා ඒක ඇතුලේ ඒ කියන්නේ මියුසික් එකම තේජය ඒක දීලා තියෙනවා ලස්සනට සහ රුවන් කොස්සා මතක් කරනවා රුවන් අයගේ වැඩක් නැහැ කතා කළේ ඩීඔපී අපේ රුවන් අයියා සිනමටෝග්‍රැෆි අම්මෝ ලස්සන කියන්නේ යා හොඳ කමර්ෂල් මූවි එකක් කියන්නේ වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ඒක කමර්ෂල් මූවි එකක් ලස්සනම ලස්සනයි ඉතින් හරි ඒ කියන්නේ තේජයත් කොහොමත් ඇඩ්වර්ටයිසින් ෆීල්ඩ් එකේ කෙනෙක් ඉතින් ඒක අරගෙන ඇවිත් තියෙනවා මේ සිනමාවට මං හිතන්නේ ලස්සන වැඩක් බලන්න වටින චිත්‍රපටයක් බලන්න වටිනවා ඇත්තටම ඒ කියන්නේ අපේ කාලේ වගේ ෆිල්ම් එකක් ඇවිල්ලා නැහැ තාම දැන් මේ රිලීස් වෙන ෆිල්ම්ස් එක බලුවම අපේ කාලේ වගේ ෆිල්ම් එකක් ඇවිල්ලා නැහැ ඒ නිසා ඇවිල්ලා වෙනසක් වෙයි කියලා හිතනවා බලමු අපි බලමු කට්ටිය කියලා චර්ගමු හොඳයි ගිහිල්ලා බලන්න බලලා කියන්න ඔබට දැනන දේ දිනිතික ඉල්ලීමත් ඒක ඉතින් අදට නවතින්න වෙනවා කාලය හමාරයි දිනිති බොහොම ස්තුතියි කාලය කැප කරගෙන අපේ මැදිරියට ආවට සහ චිත්‍රපටය ගැන අදහසක් දැක්වුවට බොහොම ස්තුතියි මට ආරාධනා කරාට ශනාල් සහ අපේ අනුෂා බොහොම ස්තුතියි ඉතින් බලන්න ආශාවරි අපේ වැඩක් ඉතින් අපි කට්ටිය එකතුලා හරි ආසාවෙන් කරපු වැඩක් මං හිතන්නේ හොඳ වෙයි හැමෝම ආස වෙයි සහ මගේ කැරක්ටර් එක ප්‍රියා ඉතින් ප්‍රියාටත් ආස වෙන්න කියලා කියනවා හොඳයි චිත්‍රපටේ බලන්න රකමදාරුවක් ලබන සතියත් අපි හම්බෙමු එතකන් සුවෙන් ඉන්න ජයවා